අපි Arduino series එකේ දෙවැනි lesson එක. Arduino project කරන ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක් තමයි අද මම කතා කරන්න යන්නේ. ඒ තමයි කොහොමද Arduino Uno board එකක් අපි ගෙදරදීම හදාගන්නේ කියන එකයි. මෙච්චර දවසක් ඔයාලා නිතර නිතර Arduino board භාවිත කරලා විවිධ නිර්මාණ කරන්න ඇති. හැබැයි ගොඩක් දෙනෙක් මේ විවිධ නිර්මාණ කරන්න එකම Arduino board එක තමයි භාවිත කරන්න ඇත්තේ. Project එකක් කරන්න හරි කරලා කොයි හරි හයි කරන්න හරි ගියාම ගොඩක් දෙනෙක් මොහොන දෙන ගැටලුවක් තමයි ඒකටම වෙන් කරලා අපිට Arduino board එකක් භාවිත කරන්න වෙන එක. ඉතින් මේ විදිහට project එකෙන් project එකට Arduino board එකක් ගන්න ගියාම මිල පිළිබඳව ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම තවත් ප්‍රශ්නයක් තමයි මේ වගේ Arduino board එකක් භාවිත කරනකොට ඉඩකඩ පිළිබඳව හා සකස්ම පිළිබඳව ගැටලු. ඒ කියන්නේ අපිට අවශ්‍ය පරිදි ස්ථානගත කිරීමට හැකියාවක් නැතිවීම. ඉතින් මේ හැම දෙයකටම විසඳුමක් විදිහට අවශ්‍ය පරිදි Arduino board එකක් ගෙදරදීම හදාගන්න කොහොමද කියන එක තමයි අද මම කියලා දෙන්න යන්නේ. ඉතින් ඇත්තටම මේ board එක මෙච්චර කුඩා වීමට සහ හදා ගැනීමට පහසු වීමට හේතුව තමයි අපි දන්නවා සාමාන්‍ය Uno board එකක් ගත්තාම ඒකේ voltage regulate කිරීමට මෙන්න මේ වගේ කොටසකුත් අදාළ microcontroller chip එකට data කාවැද්දවීම සඳහා මෙන්න මේ වගේ programmer කොටසකුත් තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්න යන මෙන්න මේ බෝඩ් එකේ ඒ කොටස් දෙකම ඉවත් කරලායි තියෙන්නේ. ඇත්තටම අපි ප්‍රොජෙක්ට් එකක් හදලා Arduino බෝඩ් එකට ස්ථිරවම කෝඩ් එක අප්ලෝඩ් කරාට පස්සේ අපි අර කලින් කතා කරපු ප්‍රෝග්‍රෑමර් කොටසයි වෝල්ටේජ් රෙගුලේටර් කොටසයි තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මයික්‍රෝකන්ට්‍රෝලර් එකේ අප්ලෝඩ් කරපු ප්‍රෝග්‍රෑම් එක ස්ථිරවම තියෙන නිසා අපිට මෙම කොටස විතරක් භාවිත කරලා මෙන්න මේ වගේ ඉතාමත් සරල බෝඩ් එකකින් ප්‍රෝග්‍රෑමයකට අදාළ වැඩ කොටස කරගෙන යන්න පුළුවන්. මේකට අදාළ සර්කිට් ඩයග්‍රෑම් ඔක්කොම පල්හා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙනවා. මේ බෝඩ් එක හදද්දී ඇතිවන ගැටලු සහ ඒවට විසඳුම ලබා ගැනීමට අපගේ WhatsApp group link එක මම පල්හා දාලා තියෙනවා, join වෙන්න. හොඳයි, එහෙනම් අපි වැඩි කතා නැතුව බලමු මේ බෝඩ් එක හදන්නේ කොහමද කියලා.
මම බෝඩ් එකේ පින්ස් ටික ගැන පොඩ්ඩක් හඳුන්වලා දෙන්නම් ඔයාලට. මේ කහපාටින් පේන්න තියෙන්නේ 5 volt pin set එක. ඒ වගේම තමයි මේ තියෙන ground pin set එක. මේ තියෙන්නේ reset pin එක ඊට එහා පැත්තෙන් reset button එකකුත් තියෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ RX TX pin දෙක. මේ දෙපැත්තේ තියෙන්නේ digital pin set එක. ඒ වගේම තමයි මේ පැත්තේ තියෙන ඇනලොග් පින් සෙට් එක. පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ මම දාලා තියෙන සර්කිට් ඩයග්‍රෑම් එකේ විදිහට ඔයාලා හදාගත්තු මෙන්න මේ බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න කොහොමද කියලා අපි දැන් බලමු. ඇත්තටම මේ බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් අප්ලෝඩ් කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා. පළවෙනි විදිහ තමයි මේක. ඔයගොල්ලෝ හොඳට බලාගන්න මම ඉතාමත් සරල පියවර තුනකින් ඔයාලට පළවෙනි විදිහ කියලා දෙනවා. අපි හදාගත්තු බෝඩ් එකට ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරන්න අපි සාමාන්‍ය වුණ බෝඩ් එකක් භාවිතා කරනවා. මුලින්ම අපි ඒ බෝඩ් එක ප්‍රෝග්‍රෑමරයක් විදිහට සාදා ගන්න ඕනේ. පොඩි කෝඩ් එකක් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මුලින්ම ඒ කෝඩ් එක අප්ලෝඩ් කිරීම සඳහා මම කම්පියුටර් එකට ප්ලග් කරගන්නවා වුණ බෝඩ් එක. ඊට පස්සේ කම්පියුටර් එකේ Arduino IDE software එක අපි ඕපන් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ෆයිල් ටැබ් එකට යන්න. ඒකේ තියෙන examples වලට ගියාම මැද හරියට වගේ වෙන්න තියෙනවා මෙන්න මේ වගේ Arduino ISP කියලා example එකක්. ඒක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ ආකාරයට example එක open වෙයි. මේ code එක board එකට upload කරගන්න ඔයගලොත් මේ ආකාරයට tools වලට ගිහින් settings හොඳට බලාගන්න වෙනස් කරන විදිහ. tools වලට ගිහින් මෙන්න මේ ආකාරයට මුලින්ම අපි board එක select කරගන්න ඕනේ. අපි plug කරලා තියෙන board එක. ඊට පස්සේ port එකත් අපි හරියටම select කරගන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ මේකේ ප්‍රෝග්‍රෑමරය අපි Arduino ISP කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ පුරුදු විදිහටම අපි අප්ලෝඩ් බටන් එක ක්ලික් කරලා අප්ලෝඩ් කරගන්නවා බෝඩ් එකට. ඔයාලට මෙතනින් පේනවා ඇති අප්ලෝඩ් වෙන විදිහ. ඔව් දැන් මේ බෝඩ් එක අපි හදාගත්තු Arduino බෝඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන් විදිහට ප්‍රෝග්‍රෑමරයක් විදිහට දැන් හැදිලායි තියෙන්නේ. අපි යමු දැන් දෙවෙනි පියවරට. දැන් මම කරන්න යන්නේ අපි හදාගත්තු Arduino බෝඩ් එකේ IC එකට boot loader එක burn කරන විදිහයි. අපි කලින් ප්‍රෝග්‍රෑම් එක අප්ලෝඩ් කරපු Uno බෝඩ් එක අපි හදාගත්තු Uno බෝඩ් එකට මෙන්න මේ ආකාරයට jumper wire වලින් සම්බන්ධ කරගන්න ඕනේ. circuit diagram එක මම description box එක ඔක්කොම දාලා තියෙනවා විස්තර. ගොඩක් වෙලාවට අපි කඩෙන් ගන්නකොට IC එක ඒගොල්ලෝ boot loader එක burn කරලා නෙවෙයි දෙන්නේ. ඒ කියන්නේ හරියට අපි අලුතෙන් ලැප්ටොප් එකක් මිලදී ගත්තාම OS එකක් නැතුව එක මිලදී ගත්තා වගේ වැඩක් තමයි. අපිට කැමති OS එකක් දාගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ IC එකත් ගොඩක් වෙලාවට ඔපරේෂන් සිස්ටම් එකක් බර්න් කරලා නැහැ. ඔයාලට පුළුවන් ඉතාමත් පහසුවෙන් මේ ආකාරයට boot loader එක බර්න් කරගන්න. හොඳයි අපි මේ විදිහට සම්බන්ධ කරගත්තු ඌන බෝඩ් එක කම්පියුටරේට ප්ලග් කරන්න ඕනේ.
ඊට පස්සේ අපි අර කලින් භාවිතා කරපු Arduino ISP කියන example code එකම tools වලට ගිහින් මෙන්න මේ විදිහට program එක මාරු කරගන්න ඕනේ. මෙතනට ගිහින් Arduino as ISP කියන එකට අපි මාරු කරගන්න ඕනේ. ඊට පස්සේ නැවතත් tools වලට ගිහින් මේ යට තියෙන burn bootloader එක click කරන්න. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ආකාරයට bootloader එක burn වෙනවා. හරි එහෙනම් අපි දැන් යන් තුන්වෙනි පියවරට. දැන් අපිට කැමති program එකක් මේකට upload කරගන්න පුළුවන්. හරි මම ඔයාලට කරලා පෙන්නන්නම්. ඉතමත් basic code එකක් වෙන blinking code එක පොඩි LED එකක් blink කරලා පෙන්නන්නම්. ඒක upload කරලා අපි හදාගත්තු Arduino board එකට මෙන්න මේ ආකාරයට අපි LED එකක් සම්බන්ධ කරගන්න ඕනේ. LED එකේ දන පැත්ත මම digital pin 5 වෙනියකට සම්බන්ධ කරගන්නවා. LED එකේ ඍණ පැත්ත මම ground එකකට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ ආකාරයට. හරි අපි දැන් code එක upload කරලා බලමු. ඔයාලට මෙතනින් example code ගන්න පුළුවන්. File වලට ගිහින් examples වලට ගියාම තියෙනවා basic වල blinking කියන code එක මෙන්න මේ ආකාරයට ඔයගලන්ට open කරගන්න පුළුවන්. අපි විසින් හදාගත්තු Arduino board එකට LED එක සම්බන්ධ කරේ අපි 5 වෙනි digital pin එකට. ඒ නිසා මෙන්න මේ ආකාරයට අපි කෝඩ් එකේ define කරගන්න ඕනේ 5 වෙනි pin එක. හොඳයි අපි දැන් කෝඩ් එක upload කරලා බලමු LED එක blink වෙන විදිහ. මේක අපි upload කරන්නේ වෙනද upload කරන විදිහට නෙවෙයි. මුලින්ම අපි sketch වලට යන්න ඕනේ. ගිහිල්ලා upload using program කියන එක click කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති බෝඩ් එකට මේ කෝඩ් එක upload වෙන විදිහ. upload වුණාට පස්සේ මෙන්න මේ ආකාරයට LED එක blink වෙන්න පටන් ගනී. දැන් ඔයාලට මේ ආකාරයට 5 volt jump එකයි ground jump එකයි හැර අනෙකුත් සියලුම jumpers ඉවත් කරගන්න පුළුවන්. මේ ආකාරයට ඔයාලට පුළුවන් ඔයගොල්ලන්ගේ අදාළ ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් පහසුවෙන් අපි හදාගත්තු Arduino board එකට upload කරගන්න. board එකට ප්‍රෝග්‍රෑම් එක upload කරන විදිහ තව කිහිපයක්ම තියෙනවා. මම ඊළඟ වීඩියෝස් වලින් ඒවා කරලා පෙන්වන්නම්. අද අපි කතා කළේ Arduino board එකක් කොහොමද ගෙදරදීම හදාගන්නේ සහ ප්‍රෝග්‍රෑම් එක upload කරන විදිහයි. මේ lesson series එකේ ඉස්සරහට ගන්න වීඩියෝස් ඔයා ගාවටම ගන්න ඕන subscribe කරලා පිට එක්ක එකතු වෙන්න.